මේට කලින් ඉදිරිපත් කරපු වීඩියෝ එකේදී අපි විශේෂයෙන්ම දැන් ජාතික ප්‍රවාහන ප්‍රතිපත්තියක අවශ්‍යතාවය පිළිබඳව කතා කරා. ඒ වගේම මේ වෙනකොට මේ ප්‍රවාහන ක්ෂේත්‍රයේ ලංකාවේ තියෙන ගැටලු පිළිබඳව අපි යම් විශ්ව ආකාරයක ඉදිරිපත් කිරීමක් කරා. දැන් අපි ඊළඟට මේ ගැටලුත් මේ තියෙන තත්ත්වයත් එක්ක ලංකාවේ මේ ප්‍රවාහන ගැටලුව විසඳීම සඳහා අපි ඉදිරිපත් කරන විසඳුම් මොනවද කියලා අපි ඉදිරියට බලමු. මේකෙදී ප්‍රධාන වශයෙන්ම අපේ විසින් ඉදිරිපත් කරන ජාතික ප්‍රවාහන ප්‍රතිපත්තියේ පදනම වෙන්නේ පොදු ප්‍රවාහන සේවයේ ශක්තිමත් කිරීම. මේකෙදී අපිට විශේෂයෙන්ම අපේ කේන්ද්‍රය බවට පත් වෙන්නේ මගියා. ඒතකොට අපි විශේෂයෙන්ම අවධානය යොමු කරන්න ඕන කාරණයක් තමයි අපි ප්‍රවාහනය කරන්නේ මගිය ප්‍රවාහනයේදී මගියා කියන එක. මගියා කියලා කියන්නේ මනුස්සත්වයේ කියන එක මිනිසා කියන කාරණේ අපේ අවධානයට යොමු වෙන්න ඕන. එතකොට පොදු ප්‍රවාහනය ශක්තිමත් කිරීමේදී අපිට ඉතාමත් වැදගත් වෙනවා ලංකාවේ දුම්රිය සේවය ශක්තිමත් කිරීම. ඒත් එක්කම බස් මගී සේවාව ශක්තිමත් කිරීම. දුම්රිය සේවාව ශක්තිමත් කිරීම පිළිබඳව අපි අවධානය යොමු කරනකොට තියෙන ප්‍රධානම ගැටලුව තමයි අද වෙනකොට ලංකාවේ දුම්රිය මාර්ග අපි දන්නවා. අපි සාමාන්‍යයෙන් කතාවටත් කියනවා මේ සුද්ධ හදලා දුන්නට පස්සේ අපි එක දුම්රිය මාර්ග කිලෝමීටරයක්වත් හැදුවේ නැහැ කියලා. අපි දන්නවා බ්‍රිතාන්‍ය පාලන සමයේදී විශේෂයෙන්ම තේ වතු වල සිට එම නැත්තම් කෝපි වතු වල සිට ඒගොල්ලන්ගේ නිෂ්පාදන ඉතාමත් කාර්යක්ෂමව වරාය වෙත රැගෙනීම සඳහා තමයි දුම්රිය මාර්ග පද්ධතියත් ඒ වගේම මහමාර්ග පද්ධතියත් විශේෂයෙන්ම හඳුන්වා දුන්නේ. නමුත් දැන් අපි අවුරුදු 70කටත් වඩා වැඩි කාලයක් ගිහිල්ලත් අද වෙනකොටත් ලංකාවේ තියෙන්නේ දුම්රිය මාර්ග කිලෝමීටර් 1449 විතරයි. එතකොට 1965 දී හඳුන්වා දුන්නු සංඥා පද්ධතියක් මගින් තමයි දුම්රිය තාමත් ක්‍රියාත්මක වෙන්නේ. අනික් පැත්තෙන් පොදු ප්‍රවාහන සේවයේදී දුම්රිය සේවයේ දායකත්වයේ 100%ට වගේ ඉතාමත් අඩු මට්ටමකට පත් වෙලා තියෙනවා. මෙන්න මේ ගැටලු හොඳට විසඳුම් වශයෙන් තමයි අපේ ජාතික ප්‍රවාහන ප්‍රතිපත්තියේදී අපි ප්‍රධාන වශයෙන්ම දුම්රිය සේවයේ නගා සිටුවීම කෙරෙහි අවධානය යොමු කරලා තියෙන්නේ. අපි බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම අපේ ප්‍රවාහන ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වීමත් සමගම දැනට 100%ක තියෙන පොදු ප්‍රවාහනයේදී දුම්රිය සේවයේ දායකත්වය ඉදිරි වසර 5ක කාල සීමාව තුළ 20%ක සීමාව දක්වා ගේන. ඉන් පසු එළබෙන ඉදිරි වසර 5 තුළ, ඒ කියන්නේ වසර 10ක කාල සීමාවක් තුළ ප්‍රවාහනයේදී දුම්රිය සේවයේ දායකත්වයේ 50%ක දායකත්වයක් දක්වා ඉදිරියට ගේන. මෙන්න මේ සඳහා වූ ක්‍රියාමාර්ග පිළිබඳව අපි අවධානය යොමු කිරීමේදී අපිට ඉතාමත් වැදගත් වෙනවා අපේ දුම්රිය මාර්ග පද්ධතිය සංවර්ධනය කිරීම. ඒ වගේම ඒහා අනුබද්ධිත ඒ සංඥා පද්ධතීන් වැනි දේවල් වඩාත්ම නවීන තාක්ෂණය භාවිත කරලා සංවර්ධනය කිරීම. දුම්රිය මාර්ග පද්ධතිය විශේෂයෙන්ම අපේ රටේ සියලුම නගර ආවරණය වන පරිදි පුළුල් කිරීම අපේ ප්‍රධානම ඉලක්කයක් වෙනවා අපේ ප්‍රවාහන ප්‍රතිපත්ති. ඒ වගේම නගර ආශ්‍රිතව දැනට මන්තිරු දෙකේ එක් මන්තිරු වශයෙන් තිබෙන දුම්රිය මාර්ග සියල්ල නගරාශ්‍රිතව මන්තිරු තුනේ මාර්ග ලෙසත්, ඒ වගේම අනිකුත් ප්‍රදේශවල මන්තිරු දෙකේ මාර්ග ලෙසත් පුළුල් කරලා සංවර්ධනය කිරීම මේ ක්‍රියාවලියේදී අපි අපේක්ෂා කරනවා. අනෙක් පැත්තෙන් අපි බස් මගී සේවාව පිළිබඳව අවධානය යොමු කරාම අපිට තියෙන ප්‍රධානම ගැටලුවක් තමයි මේ බස් ඇත්තටම අපි අද භාවිතා කරන්නේ මේ මගීන්ට ගමන් කරන්න පුළුවන් විදිහේ බස් රථ නෙවෙයි. සමහරලාට භාණ්ඩ ප්‍රවාහනය කරන්න ඕන වාහන තමයි අපි මගී ප්‍රවාහනය සඳහා භාවිත කරන්නේ. ඒ නිසා අපි මගීන්ටම ගමන් කළ හැකි සුවිශේෂී වූ මගී ප්‍රවාහනය සඳහාම නිෂ්පාදිත බස් රථ යෙදවීම අත්‍යවශ්‍ය වෙනවා. ඒ වගේම දුම්රිය සේවයත් බස් මගී සේවයත් ලාභ ලබන ව්‍යාපාරයකට වඩා රජයේ විසින් ක්‍රියාත්මක කරනු ලබන රජයේ සේවාවක් බවට, මහජන සේවාවක් බවට පරිවර්තනය කිරීම අපේ මේ ප්‍රවාහන ප්‍රතිපත්තියේ මූලිකම ඉලක්කයක් බවට පත් වෙනවා. ඒ අනුව බස් මගී සේවාවේදී අපි විශේෂයෙන්ම දැනට තියෙන ගැටලු වෙන දිනේ
උදෑසන සිට හවස් වෙනතුරුම නිසි පරිදි වාහන සේවාවක් නොලැබීමට විසඳුමක් විදිහට විශේෂයෙන්ම ග්‍රාමීය මාර්ගවලත් අතුරු මාර්ගවලත් ප්‍රවාහන සේවාවන් ශක්තිමත් කිරීමට අවශ්‍ය සහන සේවා ලබා දීමට රජයේ මැදිහත් වීමෙන් අපේක්ෂා කරනවා. ඒ ඔස්සේ මගීන්ට අවශ්‍ය අවස්ථාවලදී තමන්ගේ ප්‍රවාහන සේවය කිසිම මහමග රස්තියාදු වීමකින් තොරව පවත්වා ගැනීමට අවශ්‍ය ඒ අවශ්‍ය පහසුකම් සැලසීමට අපේක්ෂා කරනවා. ඒත් එක්කම ප්‍රවාහනයේදී ඉතාම වැදගත් වෙන්නේ පොදු ප්‍රවාහනයේදී මේ ඒකාබද්ධ ප්‍රවාහන සේවයක් පවත්වාගෙන යාම. ඒකට එක පියවරක් වශයෙන් අපි සීලෝම දුම්රිය ස්ථානත් ඒ වගේම ප්‍රධාන බස් නැවතුම් පළාත ආශ්‍රිතව තමන්ගේ වාහනයෙන් පැමිණලා ඒ වාහනය භාවිතයක් වෙන්න පුළුවන්, මෝටරසයිකලයක් වෙන්න පුළුවන්, කාර් එකක් වෙන්න පුළුවන්, නැවතීමේ පහසුකම් අපි ඇති කරනවා. එතකොට තමන්ගේ වාහනේ ඕනෑම ප්‍රධාන බස් නැවතුම් පළකට ඇවිල්ලා එතන නවත්තලා එතන සිට පොදු ප්‍රවාහන සේවාවක් ලබා ගැනීමේ හැකියාවක් අපි ඇති කරනවා. ඒ හරහා මේ රටේ මගේ ජනතාවට තමිතාමත් කාර්යක්ෂම ඒ වගේම මිල අඩු ප්‍රවාහන සේවයක් පොදු ප්‍රවාහන සේවය ඔස්සේ දුම්රිය සහ බස් මගී සේවාව ඔස්සේ ඇති කර දීම තමයි අපේ ජාතික ප්‍රවාහන ප්‍රතිපත්තියේ එක් ප්‍රධානතම මූලධර්මයක් වෙන්නේ. මෙන්න මේ ඔස්සේ අපි මගීන්ගේ මූලික ප්‍රවාහන අවශ්‍යතා ඉටු කිරීමට අපේක්ෂා කරනවා. ඒත් එක්කම මේ පොදු ප්‍රවාහන සේවාවන් ශක්තිමත් කිරීමට අමතරව අපේ ප්‍රවාහන ප්‍රතිපත්තියේ තවත් අංශ කීපයක් අපේ අවධානය යොමු කරලා තියෙනවා. අපි ඉදිරියේදී ඒ අංශ පිළිබඳව වෙනම එකිනෙක සාකච්ඡා කිරීමට අපේක්ෂා කරනවා.